මම නිකන් ඇහුවාට පුළුවන් හොල දෙන්නේ ඉතින් 10 minutes මට මගේ විකට් දෙක ඇහුවා විකට් දෙක ඕ මංග ඇත්තරම දැකලා තිබ්බේ නැහැ ඉතින් හරි සන්තෝෂයක් ආවා මට තිබ්බ එකම ප්‍රශ්නේ ගොඩක් ඉන්ජරිස් ඉතින් ඒ හින්දා තමයි මට ගොඩක් විකට් නැති උනේ නමුත් දුක් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත් මොකද මං හරි සන්තෝෂයෙන් ඕල්ලා කියන්නේ ගහපු හැම වෙලේම මම මගේ උපරිමයෙන්ම මගේ රට වෙනින් දුන්නා उदायर ते कतुलाब दैन सूदनाम वे उदायरे सहृदया समगिन कथाबहकरा प्रिय हितवत अद उदायरे सहृदया ओबट सुविशेषी चारितया मंगवट हेम किब अहुव हुंदीन दन्ना निसावे मम अद दवसेदी अपे आराधित्या ओबट मेहमहंदुन्वा देन्ना क्रिकेट क्रीडाव कियान्ने अपेरटे मिनिसुन्गे हदवतत्ते बेंदिलतीयन क्रीडावक हेमनत्ना हदवते क्रीडाव किवत मन्नी वेरेदी विविध प्रश्न वलट मुहून देना विविध प्रश्नात्क जीवत्न मिनीसुंट ये सीवल प्रश्न पेत्तकिंतीयला पुंचिहो मोहतकट हरी पुंचिहो विलावकट हरी हिते सतुटिन हिना विला इन्न पुलुवंकम लबेन्ने अपेरटे क्रिकेट कंडायमे क्रीडकिन लबन जयग्रहणयक् निसावेन ए जयग्रहणयट पुलुवंकम लबेनवा मे मिनीसुंगे सीवल प्रश्न पेत्तकट दाला ए मिनीसुंट सतुटिन निदहासे विनोदेन इन्न अवश्यकरण परिसरय सकस् कल्ल देन्न ඉතින් අතීතයේ ඉඳලා වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරනවා නම් ජාතික කණ්ඩායම ගැන කතා කරනවා නම් අපේ රටේ හිටපු ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ තමයි මේ ක්‍රීඩාව මේ තරම් අපිට සමීප කරලා තියෙන්නේ මම එහෙම කිව්වට ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි ප්‍රිය හිතවතුනි 11ක් වූ ක්‍රීඩකින් පිරිසකට පමණක් තමයි අවස්ථාව උදා වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ හදවත් ඇතුළට ගිහිල්ලා කාලාන්තරයක් තිස්සේ මේ හදවතේ ලැබුම් අරගෙන ඉන්න ඉතින් අපි අද දවසේදී උදායිරේ සහෘදයා වෙත කතා කරපු මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාටත් ඒ වාසනාව උදා වෙලා තියෙනවා මේ වෙන කවුරුත් නෙවෙයි කාලයක් වමත් වේග පන්දුවෙන් ජාත්‍යන්තරයේ පිටිකරුවන්ට අභියෝගයක් එල්ල කරපු මේ දේහදාහරී ක්‍රිකට් ක්‍රීඩකයා බොහොම ආදරයෙන් පිළිගන්නවා අයිබන් නුවන් අයියේ අයිබන් අද අපේ උදායිරේ සහෘදයා නුවන් සොයිසත් අයි මං කල්පනා කළේ මේ කතාව කොහොම පටන් ගන්නද කියලා अभी सांप्रदायिक विधि पटांग मेधास मुनादरा मेधास क्रिकेट संबंध दिखाई मगे दुगे ओले विभाग अभी खेला मे मसे तीन कुहुमारी पूर्णिमे पंथ वोल्ट आगेना पौल बलगना सनिपिंगना पूर्णिमी वोल्टे ना पूर्णिमी करो करना हर ජාතික කණ්ඩායමෙන් පටන් ගන්නවද මහරගම් බුණකපායෙන් පටන් ගන්නවද ඉසිපතනෙන් පටන් ගන්නවද කොතනින්ද කැමති පටන් ගන්න අපි පටන් ගමු මුලින්නම් මුලින්නම් පටන් ගමු හරි මහරගම් බුණකපාවර තමයි අයියා මුලින්ම ඉස්කෝලේ යන්නේ මොකද බත් එක දරි ඉන්නේ මං අයියව දන්නවා කාලයක් තිස්සේ ජාතික කණ්ඩායම නියෝජනය කරනකොටත් මං අයියව දන්නවා එතකොට අපි ආසාවෙන් බලන් ඉන්නවා වාසයත් එක්ක අනිත් පැත්තෙන් බෝල් කරනකොට තෙන්ඩුල්කා හැම ශෙවාග් හැම පොළු ගලවල වීසි වෙන කාලේ සුන්දරම යුගේ බුවනක බාවින් කොහොමද අයියට ඉසිපතනට යන්න අවස්ථාව ලැබෙන්නේ? ඒක තමයි ටර්නින් පොයින්ට් එක වෙන්නේ අයියගේ. ඔව්. ඒක හරි මේ විතර අවස්ථාවක් මම ලැබුණේ මගේ අයියා. ඔහු දැන් ජීවිතේ නතර නැහැ. මගේ හතරවෙනි අයියා දීපාල්. එයා ඇත්තටම හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මම දන්නේ අවාසනාවකට හුඩත් ක්‍රිකට් ගහන්න හම්බුනේ නැහැ. ඔහුගේ අරපික දනිස්ස වතුර ලික්විඩ් ෆෝම් වෙලා කොහොම හරි එයාට කන්ටිනියු කරන්න හම්බුනේ නැහැ ක්‍රීඩාව. නමුත් ඉතාමත් හොඳ වේග පොන්දියවන්නේ ඒ වගේම නම්බර් 3 ලෙෆ්ට් හෑන්ඩ් බැට්ස්මන්. අපේ ඔක්කොම හිතන් හිටියේ අයියා ගොඩක් ඇතයි කියලා. අයියා මොනද ඉස්කෝලේ? අයියා ගේත් බුණක බයකට. නමුත් ඔහුට ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙලා ඔහුට හම්බුණා 24 වෙනිදා. 24. එතෙන්ද ගිහින් තමයි ඔහු ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා කරේ. ඉතින් අයියා මම දැන් දැක්කම ටැලන්ට් එක. දැකලා මොකද මම පොඩි කාලේ ඉඳන්ම වමතින් වේග පොන්දියගුවේ. ඉතින් එහෙම තමයි එතන ඉස්කෝලේ ඉන්න මේ පාසලේට පො කෝචර්ස් රට වගේම ඕල් බෝයිස් රට කියලා තිනා මෙහෙම මගේ මල්ලි උසයි ලෙෆ්ට් ආම් බෝලර්. පුළුවන්නම් ඇවිල්ලා මේ අපි අවෙක්කන් එන්නම් පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් ඒ බලන්න ගිය එක තමයි අද මගේ ටර්නින් පොයින්ට් එක උනේ මගේ ජීවිතේ. ඊපස්සේ ඉසිපතනෙන් කොහොමද අයියා يعني පාසල් කාලේදී මුලින්ම බුවනක බාවෙත් ලෙදර් බෝල් ගැහුවද නැත්නම් සොෆ්ට් බෝල්ද ගැහුවේ? බුවනක බා මහාවිද්‍යාලයේ ක්‍රිකට් තිබ්බේ නැහැ. අපි ඉතින් ඒකේ පොඩි කාලේ දැන් ඉන්න ළමයින්ට වඩා අපිට ඇත්තටම සෑහෙන නිදහසක් තිබ්බා. ඉතින් තැනක් නොතැනක් නා පාරේද හම්බ වෙන්නේ කොහෙද
තුන්දෙනෙක් නම් තුන්දෙනා නැත්නම් හතරදෙනෙක් නැත්නම් ටීම් එකක් නම් අපි කරේ ක්‍රිකට් ගහපු එක. ඉතින් වෙනක විශ්වවිද්‍යාලයේ යාළුවෝත් ඒ වගේම පසු කාලේ අපේ තිබ්බ ගොඩක් කණ්ඩායම් සොෆ්ට් බෝල් ටීම්ස්. ඉතින් මම ගොඩක් කරේ සොෆ්ට් බෝල් ගහපු එක. ඉතින් කියන්නේ ක්‍රිකට් කියන එක පොඩි කාලේ ඉඳන්ම අපි වචනෙම පත්තියන් වෙලා තිබ්බැගේ. ඉතින් හරියට ලෙදර් බෝල් ගහන්න ගියේ ඉසිපතන විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ තමයි. ඔව්. දැන් ඉසිපතනට ගියාට පස්සේයි මේ මම දන්න කතාව අහලා තියෙන කතාව අයර ස්කූල් කියන්නේ පාසල් ක්‍රීඩකයෙක් විදියටම අවස්ථාව හම්බෙනවා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ඒතොර පාසල් මට්ටමේ හොඳින් දස්කම් දැක්වුවත්නේ ඒ අවස්ථාව හම්බෙන්නේ. පාසල් කාලේ කොහොමද අයියාගේ ස්කිල් එක ටැලන්ට් එක? මෙමය මම දැනන් හිටියා මට හොඳට බෝල් කරන්න පුළුවන් කියලා. මුත් ටැලන්ට් එක දකින්න කෙනෙක්. මොකද මට ටැලන්ට් එක තියෙනවා. मटे कल डिस्क्राइब करना मारे मम टैलेंटेड की नमूत मैं हेट कोचेस लगेम गुडक आदि शिष्य खाल क्रिकेट घबू कट्टी ये मैं यूएससी पेर मगे हूनकर ओन मंत्र अंदर गता इत मंड फिफ्टीन मांगे तन इसे मग हण हमने मैं पड़ी कॉले अंड थर्टीन का हाल तिब्बे नमूत लेद बोल की अपहस मगद अय्या समाज बोल के दीना इतना अल सर आसाई टेनिस बोल पाटने टेनिस बोल पाट लेद बोल दिन मेके गाने मेक तम बोल थी पुडी का मेकते अवलक उतने गी अंडर फिफ्टीन गेम मट एतर मे की उसेला लेफ्ट आर्म स्पिन स्पिन दाने स्पिन दाने के मटे पुर्दने मंगी आस वसीम अक्रमटर हिम कुंडे हदागिन हिम दूगन ताम मेल दंगे सर के पे वन दाने पे तीन मन दम दाने फुल टोचना मट अल्लन तेरे से मुकदू दान भी दिखे मंग मंग दू अंगी बोल कर दान होगी लगे दम दम होता थिंग एक तम अंगे तिब्बे थिंग अंतिम सर मनस्क वेग पाने की दिए इतनी पटंगे कट पास अंडर फिफ्टीन वैडियो मैच के हूँ मा के लिए अंडर नयटीन वाले बगत्ता फस्ट लवन स्कूल फस्ट लवन बगत्ता थिंग एक गल इट पास तमी हे पास अवरुद्धी जाति खंड नमस्ते अटे कौद नेशनल टीम अयो मेम एक दिख कथा के एक आप जाति खंड दिर्मात्गल पर्सी अंकल लाइन आर मुझे क्रिकेट क्रिकेट पीसे लाइन लिंकी हुआ ऐद असल खंड हिट पी नायक अर्जुन लाइन इसी पता नहीं था या तम हिंग अर्जुन आप हिट पी नायक ऊट के मेम पंदे अने की कथा तीन हिम की आप थिंग हिट प्राक्टिस स्कूल हिंदी एक्की गिहिला तन हुसैन बोल्ट तो हई काले की वो दुआगना अपिकाट आया पिशु तो मैं दुआगे नहीं गेला नै 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 मी वर्ल्ड कप दिन कैप्टन आप स्कूल तुम तो पिशु दी गेला नै नै उन्ना उन्ना के ताम मत कहे सुधपार शॉर्ट टैक ना गिरने बलन की लगी हुआ आप स्कूल तीन मैं कैंटीन नहीं खेल आवाग मंग एतर मैं आए ना पिता हीन या कौद सोईसा गियर लंका दिन मसगा कदने मम्म की नोकी नगिटा अर्जुन मेम बेलू मगे मौसाइन बोले अंदेला ग्रउंड सारी रूम अतर बहाल अरंगल मंको बोलने दंग थिंग प्राक्टिस का विद्या नया किया आये हेट एक मारे सर देखा एन सीसी ग्रउंड इतना इतने गिया मंगे मगे टैलेंट अनिवार्य आइडेंटिफाई करा इतने दंग हरी विद्यट माव गिनावा नेशनल टीम दिन शॉर्टकट्स ने एक बोलिंग कोचिंग वाले मागे गेम मेक इंप्रूव कर मार फेड असल इंडिया तिब्बे इटे माँ के मगे एस एस खंड मंगे कवदात गीने इतना डिविशन टू गे हुआ सॉरी डिविशन थ्री गे हुआ डिविशन टू गे हुआ इट पास्तम डिविशन वन गे तीगे वे अतिथि अर्थम तिब्बे लंका खंड इतने का मे अरे मे देहधारी कतंदर एक सह अर्जुन तुड़ी दंग बेलवनी पल्ले हाट दंग अये मे मे दंग अय्य अवृद्धायक जात्यंतर क्रिकेट जीवित बेडी काल अय्यट आबाध निशा ग्रउंड एलियन सिद्धौना शरीर बल पैवद औ
අනිවාර්යයෙන් මොකද අපි එක ඇසස්මන්ට් එකක් කරා විශේෂයෙන් මේකට ඇත්තටම ස්තුතිවන්ත වෙනුනේ අපි හිටපු භෞතික චිකිත්සක ඇලෙක්ස් කොන්ටෝරි මහත්තයා ඇලෙක්ස් කොන්ටෝරි තන්නේ මං අවුරුදු 10ක් කර ගැහුවා නම් ඒ තනිකර එයාට තමයි යන්න ඕනේ ඒ ස්තුතිය මොකද ඔහුත් එයාගේ මම මතකයි අපි නැසි ගිය බන්දුල වර්ණ ප්‍රස ඔහු මට ලගා සොවිසා තම්සගේ ඇඟේ තින ඇට බරයි කියලා කෝ සමහර කට්ටියක විහිළු කරගත්තා නමුත් එතුමා කියපු දෙය හරියට හරි මොකද ඒක තමයි ඇලෙක්ස්ත් කිව්වේ ස්ට්‍රක්චර් එක ලොකු වුණාට ඇඟේ තින ඇට එච්චර හයි වෙලා නැහැ ඒක තමයි ගොඩක් ෆ්‍රැක්චර්ස් ආවේ ඉතින් අමාරු ෆ්‍රැක්චර්ස් එක්ක කොන්ද දෙකක් ආවා දණිස් දෙපාරක් කැඩුනා ඇන්කල් ගියා ගොඩක් සයිඩ් ඉන්ජරිස් හැදලා තියෙනවා නමුත් හොඳ වෙච්ච හැම පාරෙම වගේ මම දැන් ශ්‍රී ලංකා කණ්ඩායම මාව ගෙනලා ගැස්සුවා ඉතින් එහෙම ගස්සන්න හේතුව මම හිතන්නේ ගොඩක් වෙලාවට මම හොඳින් ද නැත්තම් එහෙම ගොඩක් ගැස්සුනම් තප්පු ඒ කාලේ අපෙත් තිබ්බා හයියක් මොකද එක දෙයක් කියන්න ඕනේ මට ආව ඉන්ජරිස් ගොඩක් තියාගෙන ගහන්න බැරි ඒවා ඒ කියන්නේ ගොඩක් ෆ්‍රැක්චර්ස් ආවේ සමහර කට්ටියට ආව චූටි නිගල්ස් ඒවා තියන් ගහන්න පුළුවන් නමුත් මගේ ආව ඔක්කොම මම මාස 3ක් 4ක් එළි ඉන්න ඕනේ ඒවා සෑහෙන කාලයක් එළි හිටියා ඔව් ඉතින් ඒත් පුළුවන් හැම වෙලෙම කිසිම බියක් සැකට නැතුව කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරලා ලැබිච්ච හැම අවස්ථාවෙම ඒ ලැබිච්ච හැම අවස්ථාවකදී කියන්නේ ඉන්ජරි එකට පස්සේ ආපු හැම හොඳ ආපු හැම අවස්ථාවකදීම හොඳ කම්බැක් එකක් දුන්න ටීම් එකට ජයග්‍රහණ තරඟාවලි ජයග්‍රහණ තරඟී වීරයා සම්මාන මට මතකයි මේ 99 අයියේ සෙකන්ඩ් ටෙස්ට් එක හරාරේ වල තිබ්බ සිම්බාබ්වේ එක හරාර නේද සුවිශේෂී තරඟයක් ජීවිතේ කිසිම දවසක මං හිතන්නේ නුවන් සොයිසාට අමතක නොවන තරඟයක් ඒ වගේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට අලුත් පරිච්ඡේදයක් එකතු කරපු තරඟයක් කතා කරමු මේක ඒක ඇත්තටම සනත් අයියාගේ ෆස්ට් ටෙස්ට් එක ඒක ඇස කැප්ටන් ඔව් ඉතින් එයාත් හරි උද්දෝකින්ගේ කණ්ඩායම කියන්නේ ඒ කාලේ හිටපු කණ්ඩායම ක්වලිටි කණ්ඩායමක් හිටියේ එතන අඩුවනේ මතනේ අරවින්ද අයියායි අර්ජුන විතරයි විතරයි අනිත් ඔක්කොම වගේ හිටියා මහල අයියත් අලුතෙන් ආපු කාලෙම වගේ මම හිතුවා මහලත් එතකොට ටීම් එකේ සිලෙක්ට් කරලා හිටියා ඔව් ආයි තින්ක් ගියා ෆස්ට් මැච් එක මට ගහන්න හම්බුනේ නැහැ මට ඇත්තටම මේදී හම්බුනා මැලේරියා සම්මාන දැක්ක දුනා ඉතින් ඒකෙදී ඇත්තටම කියන්නේ ඇවිද ගන්නත් බෑ ඉතින් එතරම් ස්තුතිය පුද කරන්න ඕනේ ඇලෙක්ස්ට මොකද ඔහු මහරය 12ට ඇවිල්ලා ඒ හිටපු හෝටලෙ ඇතුළේ පහසුකම් තිබ්බේ නමුත් දැන්ට වඩා හොඳයි සිම්බාබ්වේ අර අයිස් ටප් කියලා කියන බාට්ටක් තියෙන ඒකට අයිස් පුරවලා මගේ ඇඟේ රස්නේ යවන්න එයා අයිස් දාන අර 12ට ඇවිල්ලා අපිට හම්බුනේ සිංගල් රූම්ස් ඒ දවස්වල නමුත් මං වෙනුවේ මගේ හිටපු තවත් යාළුවෙක් හිටියා සුරේෂ් පෙරා කියලා උන් ලඟට ගහුවා එයා ඒක ටුවරකේ ගිහින් හිටියා එයාව තියලා ඉතින් එහෙම මාව හොඳ කළා යගේම අපේ ලංකාවේ ડોක්ටර් කෙනෙකුත් හිටියා රටේ හ්ම් හ්ම් උන් දැන් අපතර නැහැ නමුත් උන් සියලු දෙනාමට උදව් කරා මේ ඒ අවස්ථාවට එන්න හැම අතින් මේ උදව් වලින් තමයි මේ වගේ වාසනාවක් ඇත්තටම ලැබුණ නැත්තම් මං හිතන්නේ මට මේ මැච් එක ගහන්න පුළුවන් වෙයි කියලා ගිහිල්ලා අපි ගියා හරාරි වලට ෆස්ට් ටෙස්ට් එක ඩ්‍රෝ වුණා ඒ ගියාම සාරංග කියන්නේ ග්‍රවුන්ඩ් එක පේන්නේ නැහැ අමිනු සර විකට් එක පේන්නේ නැහැ තනකොළ තනිකර කොළ පාටයි සනත් ඇයි ලකුවා මේ මැච් එක ගහපන් කියලා මට තාම මතකයි මොකද මං හොඳට බෝල් කරනවා එතකොට ඉතින් ඒකලේ සිම්බාබ්වේ ටීම් එක කියන්නේ ටොප් ස්ට්‍රොง ටීම් එක නියම ටීම් එක ෆ්ලවර් බ්‍රදර්ස් කැම්බල් ඔය ඔක්කොම හිටියා මම දන්නේ හවුටන්ද කොහේ කෝච් කරේ හවුටන් හොඳ ටීම් එකක් ඒගොල්ලොන්ගෙත් නීල් ජොන්සන් මාර්කස් ගුඩ්වින් හොඳ ටීම් එකක් හිටියා ඉතින් ඇලෙක්ස් ඇවිල්ලා කිව්වා මට වගකීම ගන්න බෑ මෙයා කොයි වෙලාවකරි කඩාගෙන යන්න පුළුවන් මොකද මගේ මේ දක් වමත් පිකන්ත කලවනේ තයි එක මෙච්චරක් දෙමිලා තිබ්බේ. ඉතින් එක දේ අපි ටීම් එකේ ඩිසයිඩ් කරේ ටොස් එක දෙන්නොත් අනිවාර්යයෙන්ම බෝල් කරනවා. ටොස් එක පැරදුනොත් ඒගොල්ලොත් අපිව දායි බැට් කරන්න කියලා. ඉතින් එහෙමුනොත් ඔයාට රෙස්ට් එකක් දෙනවා තව ටොස් එක පැරදුනොත් නැත්තම් ඉතින් අඳගෙන බෝල් කරන්න යන්න වෙනවා කියලා. පොඩි ප්‍රමාණයක් තමයි ප්‍රැක්ටිස් කරන හැමෝම මැච් එක ඉස්සෙල්ලත්. ඉතින් වෙලා කියන්නේ වාසිය ඇවිල්ලා හැමදාම දාන්නද ෆස්ට් ඔව් එක දැම්මා ටොප් එකට මේඩ් නෝව. මට හම්බුණා ඇවිල්ලා මට මතකයි නම් මුරලිය දක හේටි මිඩෝන් එකේ හොඳට දාපන් කිව්වා වෙන මොකුත් සාමාන්‍යයෙන් කියන්නේ නැහැ නේද කතා කරන්නේ නැහැ අඩුවෙන් කතා කරනවා තියෙන කතා කරනමුත් එහෙම සාමාන්‍යයෙන් එන්කරේජ් කරන අඩු ඉතින් කරලා ගියා ගිහල ඇත්තටම ස්ටිව් බක්න කියන පිටපු විශේෂඥ ආම්පය තමයි ඒක හිටිය අපි කවුරුත් ආදරය කරන පුද්ගලයෙක් වෙස්ට් ඉන්ඩීස් වල ඉතින් මට හම්බුනේ ආගේ පැත්තෙන් මගේ වරේ දාන දුවන් යනවා මම ඇත්තටම දිව වෙන්නෙත් නැහැ අවංකවම කියනවා නම් ෆස්ට් බෝල් එක දානවා හරිම ස්ලෝ ට්‍රේවර් ග්‍රිප් එකගලංග ආරම්භිත කරු කකුල දාද්දි වදිනව හරිය ගන්න ෆ්ලම්බින් ෆන් අපි වචනෙන් කියනවා ඇපීල් කරා
අම්පයර් පොඩ්ඩක් අත් බැලලා අවුට් කියලා දුන්නා සා. ඒකේ චුටි හයියක් ආවෙ දෙකින් අතට. සාමාන්‍ය ෆස්ට් බෝල් එකක් දාදි ටෙස්ට් මැච් එකට එකම එකයි ලොකු දෙයක්නේ. ඔව්. හරි සන්තෝෂෙන් හිටියා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා අපි ප්ලෑන් ම කර යාට තමයි ගොඩක්ම. එයාටයි නීල් ජොන්සන්. මොකද අපි දන්නා ඒගොල්ලෝ ඇන්ටි ෆ්ලවර් වතියන් හිටියේ මුරලිව හෑන්ඩල් කරගන්න. ඔව්. මොකද එයා හොඳට ස්පින් එකට ගහන හින්දා. ඉතින් මරේ ගුඩ් ඩින් ආවා ආගමන් කිව්වා. කතා කරේ මේකනේ පුළුවන් නම් දාන්න හොඳ ළඟින් යන්නේ ලීට කියලා. කිව්වා වගේ මේ බෝලර් නා টপ බෝල් කෙන් ගහන්න මොනේ. එයා අත් දෙක දාපු ගම වැදලා කළු වෙලා කැච් එක ගියා. සෝ 2 into හරි සන්තෝෂයි දැන් තවත් පොඩ්ඩක් හයිය ආවා. හැබැයි එතකොට ඒගොල්ලෝගේ හිටියා නීල් ජොන්සන්. 99 වර්ල්ඩ් කප් එකේ හොඳම ඒගොල්ලෝගේ හොඳම බැට්ස්මන්. හොඳම බෙස්ට් බැට්ස්මන්. මම හිතන්නේ යාට මොකද ඕඩර් කරා බෙස්ට් බැට්ස්මන් 99 වර්ල්ඩ් කප් එකේ. මම හිතන්නේ විදියට. ඉතින් එයා එද්දි කිව්වා මේ අය ඇන්ඩි ෆ්ලවර් තමයි ඉන්නේ අපි මෙයාව යවුවොත් අපි ලන්ච් එකට ඉස්සෙල්ලා මාරු වෙලා ඉන්නේ මේ දාලා විනාඩි 10ක් අත් නෑ දැන් ලන්ච් එක ගැන කතා කරන්නේ I think කොහොමරි මම දන්නේ එක දෙයි කොහොමරි මෙයා මේ බෝලේ බැට් කරනවා කියන එක හැබැයි එතෙන්ටම රන් අප් එකට ගිහිල්ලා මෙහෙම ඉඳෙද්දි මට නිකම් පෙවුනා මම මේ අත්තමයි කියන්නේ නිකම් පෙවුනා බෝලේ දාද්දි එක වැදිලා ලෙෆ්ට් හෑන්ඩ් බැට්ස්මන් හරි ගානටම ඇතුළට යනවා ෆෝඩ් එකක් ගන්න හොල දෙනවා මං සාමාන්‍ය විෂුවලයිස් කරන්නේ කරන්නෙම නැහැ. නමුත් ඒක මං එවිල්ලා දැක්කා. දුවන් ගිහින් ඒ වගේ මේක වුණා. විනාතප්පර 10ක් කර ඇපීල් කරා. සාමාන්‍යයෙන් ස්ටිව් බක්නර් හරි අඩුයි එවිලෙම ඇඟිලුස්සනවා. ඉතින් මම චොට්ටක් කියලා අරගෙන චුටි කියලා බැටුක පැත්තකින් ගහලා දැට්ස් අවුට් කියලා කිව්වහම මගේ ඇපීල් එකට අමරලා හිටියේ. කියලා චොට්ටක් එක ලේජ් ගියා. කියලා ගහද්දි. ඔව් මොකද අමාරුයි හිටියේ. අමාරුයි ආ මොකද ගොඩක් මට ඒගොල්ල ෆ්ලුයිඩ්ස් උන බොන්න මේ ස්පෝර්ට්ස් ඩ්‍රින්ක් එනර්ජි ඩ්‍රින්ක්ස් ඒවත් එක්ක චුට්ටක් ගියා මොකද ඊට පස්සේ අම්පයත් කෝ අයින් වෙනින් වෙන කියලා තියෙබ්බ එකම අවාසු නමකුත් නෙමෙයි ඒ කඩුල්ල ගත්ත ගම උඩ හිටිය කැමරමන් කෙනෙක් කිව්වා මුළු ඒ ග්‍රවුන්ඩ් එකේ විදුලිය විසඳුනා කියලා ඔව් මම ඒක ඇත්තටම නියම කතාවක් ඒ කතාව දැන් මේ ලංකාවේ පළවෙනි හැට්‍රික් එක කියන්නේ ක්‍රිකට් තරගයකදී ගත්ත පළවෙනි හැට්‍රික් එක ඒක ජීවිතේ ස්වර්ණමය අවස්ථාවක්නේ ක්‍රීඩකයෙක්ට විතරක් නෙමෙයි මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් ස්වර්ණමය අවස්ථාවක්. හැබැයි කනගාටුට කරුණ වෙන්නේ ඔය ඇත්ත කිව්ව කතාව හරියටම හරි. ඒ තර්ඩ් බෝල් එකේ විකට් එක හොයාගන්න බැරි වුණා. අදටත් YouTube එකවත් කොහෙවත් නැහැ. මට කිව්වට විශ්වාස කරන්න නැහැ. දැන් සතියකට ඉස්සෙල්ලා Instagram එකේ මම ඉන්දියාවල එයාට මම ෆලෝවර්ස්ලා හිටියා මම ලක්ෂ ගාණක්. එයා මාව ෆලෝ කළාත් මට කියලා තිබ්බා please follow back කියලා. මං ඉතින් ඇත්තට එයාගේ පොඩ්ඩ ප්‍රොෆයිල් එක බලලා ඇත්තටම ක්ලික් කළා මං නිකන් ඈංගම ආවද ක්‍රිකට් එන්තුසියාස්ටික් කෙනෙක් යාට ගොඩක් හිටියා ක්‍රිකට් මේ පරණ ක්‍රිකටර්ස්ලා මං නිකන් ඇහුවාට පුළුවන් ද හොල දෙන්නේ within 10 minutes මට මගේ විකට් දෙක ඇව්වා විකට් දෙක ඕ මං ගා ඇත්තටම දැකලා තිබ්බේ නැහැ ඉතින් හරි සන්තෝෂයක් ආවා මොකද ඒක ඇත්තටම වර්ල්ඩ් රෙකෝඩ් එකක් අනිවාර්යෙන් ගොඩක් කට්ටිය ඒක දන්නේ නැහැ මොකද ඒ රෙකෝඩ් නැති හින්දා ඒකල්ල රෙකෝඩ් එකක් කියන්නේ ඇත්තටම කවුරුක්වත් ඒ දේ කළා නැහැ මොකද මේ ටෙස්ට් තරගයක පළවෙනි පන්දු තුනෙන් තාම ලෝකේ කවුරුත්ම ක්‍රීඩකයෙක් කඩලු තුනක් ලබාගෙන නැහැ. අරගෙන නැහැ මම සොයසා විතර. ඔව්. ඒක හරි ආදම්බර ලංකඩ කොච්චර ගෞරවද. ඔව්. ඉතින් ඒ සන්තෝෂ තාම තියෙනවා ඒ කැමැත්ත තාම තියෙනවා. ඒක ගත්තා ඉර්ෆාන් පටන් එයාගේ ෆස්ට් ඕව එකේ හොඳයි 3rd 4th 5th බෝල්. බෝල් තුනේ. ඔව්. ඉන්දියාව පාකිස්තාන්. ඔව්. ඉන්දියාව හරි. ඔව්. නමුත් මට ඒ අවස්ථාව හම්බුනේ මගේ ෆස්ට් එක බට් එකම දේ ටෙස්ට් මැච් එකේ දෙවෙනි ඕවරේ. නමුත් මගේ ෆස්ට් ඕව එකේ first second third කවුරුක්වත් අද නරනක දැන් ඒ රෙකෝඩ් එක අවුරුදු 25ක් වගේ ප්‍රමාණයක් එනවා ඉතින් හරි සන්තෝෂයි ශ්‍රී ලාංකේයක විදියට මේ රෙකෝඩ් එක තාම ලංකාවේ තියෙන එකට වාසයි අනිත් පැත්තෙන් වන් ඩේස් වලදී එක්කලා බංගලෙන් දෙපාරක් දුක කරා ඔව් බංගලාදේශ වලදී කරානේ එයා කරා හරියටම වන් ඩේ මැච් එක වර්ල්ඩ් කප් එක වර්ල්ඩ් කප් එක හරි තවත් තොරතුරු තියෙනවා රසබර තොරතුරු තියෙනවා නුවන් සොයිසත් එක කතා බහ කරන්න ඊට මත්තෙන් කෙටි විරාමයකට යමු විරාමයකට ගිහිල්ලා ටග් ගාලෙමු මම අර කිව්වා වගේ තවත් රසබර තොරතුරු ගොඩක් තියෙනවා කතා කරන්න ග්‍රාමීණ අනතුරුව ඔබ අලිත් එක්වන්නේ උදායිරේ සහෘදයා සමගින් ප්‍රිය හිතවතනි අද උදායිරේ සහෘදයා ලංකාවෙන් බිහිවෙච්ච අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන නුවන් සොයිසන් අයියේ මේ ග්‍රාමීණට කලින් කතා කරලා හිටියේ හැට්‍රික් එකක් ගැනනේ මට මෙහෙම අහන්න හිතුණා දැන් අවුරුදු 10ක් බෝල් කළානේ ලෝකේ ඉන්න සුපිරිම ගණේ පිතිකරුවන්ට බෝල් කරන්න අවස්ථාව හම්බුණා ලාරා හිටියා ඩ්‍රාවිඩ් හිටියා ලක්ෂ්මන් ඉන්දියාව කියන්නේ දවස්වල නම්බර් 7 වෙනකන් ලෝක පූජිත පිතිකරුවන් හිටියේ වෙස්ට් ඉන්ඩීස්ලත් ඒ වගේ ඔස්ට්‍රේලියාවල නිව්සීලන්ඩ් වල මේ වගේ නෙවෙයි ක්ලාසි බැට්ස්මන්ලා හිටියේ
අමාරුම පිටිකරුවා කවුද ජීවිතේ හම්බෙච්ච බෝල් කරන්න මම අසාධාරණ ප්‍රශ්නයක් අහන්නේ ඔව් මම කියන්නේ ඒ කාලේ ගොඩක් හොඳ බැට්ස්මන්ලා හිටියා අවංකව මම හැම ටීම් එකේම වගේ හොඳයි හිටියේ හතර පහ දෙනෙක් ඕන්ලා කියලා ගේම් මැච් චේන්ජ් කරන්න පුළුවන් টপ ක්ලාස් ප්ලේයර්ස්ලා හිටියා ඒ වගේ ලංකාවේ ටීම් එකේ නියම බඩු ටිකක් කියලා වචනේ මම ඒ වගේ කට්ටියක් හිටියා අපි මම ගොඩක් මම අමාරුනේ මට හිටියා බැට්ස්මන්ලා තුන් දෙනෙක් මට හරිය ඒක හරිය මේ කියන්නේ එක්කෙනෙක් කියලා කියන අමාරු එක හොඳ නැහැම කියන්නේ ඉතින් පාකිස්තානෙන් ගත්තොත් හිටියා සහීඩ් අන්ව ඇත්ත එක්ක මම ඇත්තටම බේරෙන්න බෑ මම හිතන්නේ ඉතාමත්ම හොඳ ක්‍රීඩකෙක් ඊට පස්සේ ඔයා කිව්වා වගේ වෙස්ට් ඉන්ඩීස්ලා කවුරුත් දන්න බ්‍රයන් චාල්ස් ලාරා ඊට පස්සේ ඉන්දියාවල ටෙන්ඩුල්කර් හැබැයි මම දන්න විදිහට මම අහලා තියෙන විදිහට මම ඔය අයියා කතා බහ කරන්න කලින් මම අයියා ගැන ඉස්සර හෙව්වා ස්ටැටිස්ටික්ස් බැලුවා බලනකොට අයියා පහක් හෝ හයක් ටෙන්ඩුල්කර් හතලියා පනක් අපේ පැත්තට නමුත් ඒ වුණා කියලා අත්තරින්නේ නැහැ කවදාවත් මොකද අනිත් කටියත් ඊක්වලි හොඳයි නමුත් මොකද එයා ගහනවා කියන්නේ ඉතින් එයාගේ වටේ අනිත් කටියලා ලේසියෙන් ගහන්න පුළුවන් දැන් අයියේ මේ දැන් අයියා දැන් පුහුණු කරුවේ පිටරත් කටයුතු කරනවානේ දැන් වර්තමානයේ ලෝකේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ගන්නකොට මේ තාක්ෂණය හැමදේමත් එක්කම අතීතයට ගිහිල්ලා ආපස්සට හැරලා බලනකොට ඇත්තටම ටෙක්නොලොජි එක නැති වුණත් ටෙක්නික්ස් කියන එක තිබ්බා ප්ලේයර්ස් එක සෑහෙන්න ටෙක්නික් එකෙන් සෑහෙන්න වැඩ ගත්තා දැන් අයිය දකින්නවද ඒ අතර වෙනසක් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව සහ අතීතයේ අයියලා ගහපු කාලේ මෙහෙමයි ටෙක්නික් කියන එක අනිවාර්යයෙන්ම කියන්නේ බේසික් සිද්ධාන්ත තියෙනවාමයි ඒක නැතුව මොනම කෙනෙක්ටත් ඉම්ප්‍රොවයිස් කරන්න බෑ කිසිම දෙයක් මොකද ඕන කෙනෙක් බලන්නේ ඉස්ලාම් බැට් අප් බෝල් නවත්තන එක අපි කියන්නේ වොච් ද බෝල් කියලා ඒක තමයි නම්බර් 1 ඊට පස්සේ පසු කාලීනව අපේ තිබ්බ හරි නිකන් V එකට ගහනවා අර ඉන්දන හිටලා ඔස්ට්‍රේලියාවල හිටියා රයන් කැම්බර් කියලා එකනේ හිතන්න බැරිද මම මනබරකයි පර්ත්ල එක පාට්ටම මෙහෙම කළ ඔලුඩින්ග විකට් කීපර මම බැලුවා මොකද්ද මේ උනේ කියලා. කියන්නේ දන්නේවත් නැහැ ඒ වගේ ෂොට් එකක් තියනවා කියලා. නමුත් මට මතකයි ඒ දවස්වල ලොකුව ඒ වගේ ෂොට්ස් ගැහුවා මාක් ග්‍රේට් බැච් කියලා එකෙක් හිටියා කියලා නිව්සීලන්ත වල. ඉතින් පසු කාලීනව ක්‍රිකට් එක ඇත්තටම ටෙක්නොලොජිත් එක්ක දිනුනා. නමුත් ටෙක්නික් සදාක මම හිතන්නේ බේසික්ස්. මොකද අපි දකින්න T20 එකේ උනත් අමාරු අවස්ථාවක් ආවත් හරි ගාන්ටකින් බේසික්ස් එකක් දැක්ක ඊට පස්සෙ තමයි ආයේ බෝල 20ක් තිබ්බත් එකක් දැස් සෙට්ලා ආයේ ගහන්නේ. ඉතින් මේ බේසික්ස් කියන ඒ ෆන්ඩමන්ටල් එක කවදාවත් මේ ගේමේ නැති වෙන්නේ නැහැ. මොකද ඒකට අලුත් දෙයක් ඇඩ් කරන්න පුළුවන් ෂොට් එකක් දැක් නමුත් අර අපි කියන ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක බෑක් ෆුට් ඩිෆෙන්ස් එක වොච් ද බෝල් ඒව කවදාවත් නැති වෙන්නේ නැහැ. නමුත් හැබැයි ගේම් එක සෑහෙන වෙනස් වෙලා තියෙනවා. චේන්ජ් වෙලා තියෙනවා. ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ගොඩක් දැන් ලංකාවේ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමින් දැන් ටෙස්ට් වල වන්ඩේ වල T20 වල වේගපන්දු යන්නන් කීප දෙනෙක්නේ එහා මෙහා හුවමාරු වෙන්නේ වෙනත් රටවල වගේ නෙවෙයි අතලොක් සත් දෙනෙක් ඉන්නේ ඉන්න සීමිත සම්පත් වලින් එහාට මෙහාට දාලා ගේම් එක ගහන එක කරන්නේ දැන් සීමිත සම්පත් කියලා කිව්වට මම කොළඹින් එළියේ ඕන තරම් සම්පත් තියෙන මන් දන්නේ නැහැ මොකද්ද හේතුව ඒගොල්ලන්ට නැෂනල් ටීම් එකට එන්න බැරි හේතුව කියන කාරණේ දැන් ඉන්න ෆාස්ට් බෝලර්ස් ලා දිහා බලනකොට අපි දකිනවා අයියලගේ කාලේ වගේ නෙවෙයි දැන් ඉන්න ෆාස් බෝලර්ස් ලා ඉක්මනටම ඉන්ජරිස් වලට යනවා. ට්‍රේනින් එක වැඩිද නැත්නම් ගහන මැචස් ගන්න වැඩිද දැන් පෞගිය අවුරුද්දේම මැචස් ගන්න වැඩි කියන බෑ ටෙස්ට් මැච් 5යි ගැහුවේ ලංකාව. ටෙස්ට් මැච් 5යි ගහලා තියෙන්නේ. ඒතර එහෙම තිබිද්දිත් එයාලට ස්ට්‍රෙන්ත් එක නැත්නම් කොතනද වරද තියෙන්නේ? මැසියෝගේද ට්‍රේනර්ගේද නැත්නම් ප්ලේයර්ගේද? ඔයා කරකොල නියම් ප්‍රශ්නයක් ඇහුවේ. ඔතන මං කියන ට්‍රේනින් හැබැයි ඒක මම දන්නවා මම කවදාවත් බ්ලේම් එක දාන්නේ අපේ ලෝකල් කෝච්චස් ලෝකල් ට්‍රේනර්ස්ට. ඒගොල්ලෝ ඇත්තටම හොඳයි. හොඳයි කියන්නේ හොඳටම හොඳයි. නමුත් ඒගොල්ලෝ කරගන්න දෙයක් නැහැ. මොකද අපි තව හය කරන පිටරටින් කට්ටිය. රයිට්. ඒගොල්ලෝ ගෙනල්ලා දාන්නේ අමුතු අවස්ථානවල ළමයින්ව ට්‍රේන් කරන්න. සේ ෆාස්ට් බෝලර් කෙනෙක් ගත්තොත් මම දවල් උදේ 10 මාට ස්පෙල් එකක් දානවා. ඒක 40 මිනිත්ස් වෙන්න පුළුවන්. ෆාස්ට් බෝලර් කෙනෙක් වුණා මට ෂෝට්කට් නෑ මම ඒ විනාඩි 40ම තව දෙන්නෙක් වුණා නෙට් එකේ ඉඳි බෝල් කරන්න ඕනේ ඒ කළා ඊට පස්සේ බැටින් ෆීල්ඩින්
නැත්තම් හොඳ ෆීල්ඩින් සෙෂන් එකක් කළා ආයෙනවා බෝල් කරන්න. මොකද මැච් සිටුේෂන් ඔක්කොම බලන ගොඩක් ප්‍රැක්ටිස් කරන ඒ වගේ අවස්ථා නැවෙන තමයි දැන් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නේ මේ දැන් ඉන්න කට්ටිය. ඊට පස්සේ ගිහිල්ලා ආයෙ දෙකහමාරට ෆිට්නස් එකක් දානවා අපි ගිනි යව්වේ. ඉතින් ඒක මං හිතන්නේ අපේ ක්‍රීඩකන්ට ඇත්තටම බල ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද ඒක කිව්වොත් යන්නේ වැරද්දකට. මෙයාට කරගන්න බෑ. ඉතින් පසු කාලීනව දැන් ඔය ඉන්න ක්‍රීඩකේ ඔක්කොටම ගොඩක් ආබාධන හේතු මන්නන් දකින්නේ ඒ ඌමන නැති දෙකට දෙකහමාරට එකට ඒ කරන ප්‍රැක්ටිස් සෙෂන්. කවුද ආස ඔච්චර ලොකු විශේෂන් පාස් බෝලර්ස්. අපි දන්නවා රක ගන්න ඕන ක්‍රීඩකේ ගොඩක් හිටියා. විශේෂයෙන් ඇන්ජලෝ මැතිව්ස් තමයි මම හිතන්නේ ඉන්ජරිස් එන්නේ නැත්තේ ඒ හින්දා වෙන්නේ නැති. මොකද ඔහු කාලයක් තිබ්බා 5 5ක් 6ක් යවන්න පුළුවන් දැන් කණ්ඩායමට ඉන්න මොන ක්‍රීඩකෙක් විදියට. පැහැදිලිව. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිහින් අර 200 මීටර්ස් නැත්නම් අප් ඇන්ඩ් ඩවුන් 70 මීටර්ස් තියෙන ෂටල් රන්ස් කියලා ඒව කරන්න මුලින් අර අපි මන් දන්න අපේ හිටපු දැන් ඉන්න විශේෂයෙන්ම ඉන්න මේ ට්‍රේනර්ස්ලා ඇත්තටම කියනවා මේ ඉන්න කට්ටියට පිස්සු. ඇයි මේ වෙලාවේ බෝල් ඒගොල්ලෝ දුවන්නේ? අපි දන්න අපේ රසට කොච්චර රසඳ කියන එක. මේ දැන් වගේ නමුත් රසනේ. ඉතින් අපි ගොඩක් බෝල් කළා, ෆීල් කළා, මහන්සි වෙලා ආයෙ ගිහින් වැඩක් නැති ෆිට්නස් එකකට අපි සාමාන්‍යයෙන් දන්නේ ෆිට්නස් කන්න උදේ. ආහ්. නැත්තම් හවස. හවස. මුත් සමහර කට්ටිය පෙන්නන්නත් ගිනවනේ. මේක බයින්ද කියන්න ඕනේ. සමහර කට්ටිය කියනවා පෙන්නන්නත්. ඉතින් ඒගොල්ලෝගේ කරපු වැඩේ තමයි මේ කීඩකෙන්ගේ ඉන්ජරිස් ඇවිල්ලා අර කාලයක් ගහන්න බැරුව ඒකත් එක්ක ස්ට්‍රෙස් එක පීඩනය නමුත් ඔවුන්ට එක තැනක ගහන්න හම්බ වෙන්නේ වැඩි කාලයක් ඉතින් ඒ ඔක්කොම බලපෑම තමයි මේ ක්‍රීඩකවන්ට අසාධාරණ වෙලා තින්නේ මම හිතන්නේ මේ ගොඩක් වේගපන්දු යන්නන්ට නමුත් එතන බ්ලේම් එක දාන්නත් බෑ මොකද හැමදේම ඒගොල්ලෝ හම්බත් වෙනවා නමුත් ඒ වුණාට අර කෝ එක අපි කියන්නේ ඒක හැදුනේ අර වැඩ කරන සමහර පුහුණු කරු විශේෂණ පිටරටින් ආව කට්ටිය ඒ කරපු දේවල් වලින් තමයි සෑහෙන ඩැමේජ් එකක් කරනවා මන් දන්නේ ඇයි ශ්‍රී ලංකා ක්‍රිකට් එක මේක තේරුම් ගන්නේ නැත්තේ කියන එක දැන් පැහැදිලිවම දැන් අපේ රටෙන් බිහි වෙච්ච ක්‍රීඩකයෝ පුහුණු කරුවා බවට පත් වෙලා ඉන්නවා පුදුමාකාර හැකියාවක් තියෙන පුහුණු කරුවන්. ඔවුන් පැත්තකට දීසි කරලා දාලා ලක්ෂ ගණන් පඩි ගෙවලා තියාගෙන නඩත්තු කරගෙන ඉන්නවා. ඔව් තින් මොකද අපේ ක්‍රීඩකයෝ ඒත් කොහොම හරි විශේෂ අවස්ථාවන්වල ගිහින් මොකක් හරි ලොකු දෙයක් දිනනවා. කියන්නේ සෙමි ෆයිනල් එකට නම් ෆයිනල් එකට නම් ලොකු ඉවෙන්ට්ස් ල කොහොම හරි එනවා. ඉතින් එයාම දැන් මේක ඔක්කොම සෙටප් එකක්ද මන් දන්නේ වැඩියෙන් ටීවී එකේ පෙන්වන්නේ ආ මෙයා තමයි ට්‍රේනර් මෙයා තමයි කෝච්. ඉතින් ඒක ඇත්තටම මොකක් කර කරගිල්ලත් නැදනේ මේ මිනිස්සු තමයි හැමදාම කරගෙන හැමතැනම. ඉතින් ඒක ඇත්තටම අපේ ක්‍රීඩකයන්ට ගොඩක් බලපෑ මන් නම් අනිවාර්යෙන්ම කියනවා ඒ සමහර ඔක්කොම නෙමේ අපි ගෙනාව ට්‍රේනර්ස්ලා ඇත්තටම හරි දැක් කරේ නැහැ. නමුත් ඒගොල්ලෝ හයිලයිට් වුණා අපේ ලෝකල් ට්‍රේනර්ස්ලා වඩා මොකද අපේ ක්‍රීඩකයෝ දක්ෂතාවයේ හින්දා දැන් ඒ කට්ටිය ගොඩක් තැන්වල තාමත් වැඳපෙනවා ගිහිල්ලා අපේ පිහිටෙන්. ඔව් ලංකාවේ ක්‍රීඩකයන්ගේ පිහිටෙන්. දැන් වර්තමානයේ ෆාස්ට් බෝලර්ස් ගත්තොත් එහෙම හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෝ කවුද අය දකින්න ටීම් එකේ ඉන්න? ආලියක් සෙල්ලම් කරයි කියලා හිතන. ඔව් මම හිතනවා අසිත ෆර්නැන්ඩෝ. අසිත. හොඳ ක්‍රීඩකයෙක් මම දන්නේ ඌට ඇත්තටම අවස්ථාව දෙන්න තිබ්බා අවුරුදු 2-3කට ඉස්සෙල්ලා. මොකද මමත් එතකොට හිටියා කණ්ඩායමේ අපි ඔහු දුෂ්මන්ත චමීර එතකොට කසුන් රාජද අපි ඒගොල්ල විශ්ව ෆනෑන්ඩු විශ්ව ඔය කට්ටිය තමයි හයිලයිට් කළා ඒ ටීම් එකත් එක්ක අපි ගොඩක් ඒගොල්ලන් ග්‍රූම් කරා. දන්න දෙකවත් තියන් හිටියේ නැහැ. අපි දන්න හැමදේ මේ ළමයින්ට කියලා දුන්න. නමුත් ඒගොල්ලෝ හරි ආසාවෙන් ඔය ඒ ටීම් එක ක්‍රීඩා කරා. දැන් ඉතින් ඇත්තම දකින්න ඔවුන් කණ්ඩායමේ ඇට්ලීස්ට් ටෙස්ට් මැච් ටීම් එකේ හරි එස්ටැබ්ලිෂ් වෙලා දැන් හම්බෙන අවස්ථාවලින් ක්‍රීඩා කිරීම ගැන ඒ වගේම අසිත කෙනෙක් ක්‍රීඩකයන් අනිවාර්යෙන්ම මම හිතන්නේ වන් ඩේසුත් ටෙස්ට් මැචුත් අනිවාර්යෙන්ම පුළුවන් තරම් ගස්සන්න ඕනේ. ඔහු වල අපි කෙනා පරණ වයින් එකක් වගේ වෙයි කියලා ගහන්න හොඳ න ක්‍රීඩකයෙක් කියලා මම නම් හිතනවා. ලහිර් කුමාර මොකද දැන් හොඳ පේස් එකක් තියෙනවා ස්පීඩ් එකක් තියෙනවා. ලහිර් මම හිතන්නේ අපි සමහර වෙලාවට කියනවානේ ක්‍රීඩකයෝ ඉක්මනට මැචු වෙනවා. සමහර කට්ටිය පොඩ්ඩක් වෙලා යනවා. ඒක කෙනාගෙන් කෙනා වෙනස්. ඉතින් ඒකට කවුරුත් බ්ලේම් එකක් දාන්න බෑ. මොකද අපි දන්නවා සමහරලාට ගුටි කාලා තමයි හැදෙන්නේ. සමහර කට්ටිය වෙලා හොඳ වුණාම මුකුත් සවුත් බෝල්ටත් අවුට්ලා කෙනෙක්ගේ ස්ට්‍රයික් උඩ යන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ලහිත කුමාරගේ ඒ වන්දනෝගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක දැක්කම ඔහුට පොඩ්ඩක් අර තැලිලා තැල්ලා සෙට් වෙනවා තමයි හොඳ වෙන්නේ. දැන් මට පේනවා යාගේ හොඳ ගුණාංග ඉදිරියට තවත් හොඳ වෙයි. තින් ඒක ලංකාවේ කණ්ඩායමට හොඳ දෙයක්. ඒ වගේ ක්‍රීඩකයෝ ඇවිල්ලා දැන් ක්‍රීඩා කිරීම ගැන අනිවාර්යයෙන්. දැන් අයියේ IPL එකේදී පොඩි මේ දවස්වල ලංකාව ගැන කතා කරනවා මේ විශේෂ මතීෂ ගැන. න්ියුසිලන්ඩ් ටුවර් එකේදී මතීෂ ගැන ඉල්ලා බෙන්ච් එකේ තියාගෙන හිටියා. දැන් ධෝනි
චෙන්නයි සුපර් කිංග්ස් වල මතීෂ් කියන්නේ ලොකු වැඩක් ගන්නවා ලොකු කතාබහක් මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකෙත් වෙනවා ඒ වගේම තමයි අපි දකිනවා මතීෂ්ගේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා ධෝනි මොනවා කරලත් දන්නේ නැහැ දැන් ඒ වගේ ස්කිල් එකක් තියෙන ප්ලේයර් කෙනෙක් කල් වැඩිද නැෂනල් ටීම් එකට ඒකලු හිතනවත් දන්නේ නැහැ මම ලංකාවේ සිලෙක්ෂන් කමිටි එක කෝචස් කෝචින් ස්ටාෆ් එක මම හිතනවත් දන්නේ නැහැ මතීෂ් තාම කල් වැඩි චාන්ස් එකක් දෙන්න කියලා හැබැයි ධෝනි එහෙම කරේ නැහැ මේ මතන ඇත්තටම දෙකක් තියෙනවා ओहू क्रीडा खाने IPL के वन आफ द बेस्ट टीम्स क्या स्टाफ कोचिंग स्टाफ इन प्लेयर्स लाने प्लेयर लाइन नमूत अभी बलो धोनी याव यूज कर मन ताम दिन फस्ट कदाव गेन टीम अभी रन एक्सलरेट कर गेन आट हम स्किल तीनों हई कपल श्रद्धा मालिंग मालिंग अनिवार्यों गुड इतनी कनेक्ट के धोनी मैं बलगा अभी के मम नंक धोनी यूज करवागे तीन एक्सपीरियंस मे क्रीडेट बेट को नमारी गुडकट ऊट गहन नमारी बोल बोली गहनी गुडक दिन चेन्नई लगे बोले पुडक दुमना बड़ी एम देख समार बोल पुड रिवर्स उत्तना धोनी की तीन हकी आवेतना हरी गांट मतीश हूं बलागना याव यूज करना मन दंड लंका सिलेक्शन को मिल याव गेन गेन अपे खंड लेशियम तीन पुल कौन पुल ताम पोडी वैडी एक्सपीरियंस ने कथा गेन पुल किसी प्रश्न है त्यागन मैंने न्यूजीलैंड गिनाट पस हेतु मुखद आंडलेस इंजरी गेता पाऊ थिंक अभी दिन अनागत क्रीडके क्रीडके दाने यूनिक एक्शन हेकिंग पुलवा बलागन यागे गन पुल उपरी मेम गो ने मुखद मे इसट मैचर्स खुश थिंक क्रीडे मना गिना इकमंट मे दिन क्वालिफयर्स मैच अभी कमे दाने फॉर्म के अभी मैच तीन नोने दखला दखीन लोके प्लेयर ऐपीएल के टीम मेके गुड कटे थे फिटे टग्गल मैच नोने मंगे क्वालिफाई दाने पुलवां मे वर्ल कप क्वालिफाइन कदाकरण मैं अतिर नोन की मे मंग मगे मत के निवेदी ना दक्षिण आफ्रिका इतम अये वन डेस वाल हम पंदे दक्षता आवती कडल पहाकना लकन बिसी हाईक बिसी हाई हाई मे बिसी हाईक कडल पहाक ये सीरीज लंका दिना मे फाइव जीरो दिना ये दवास मंगता हम मैच हेकम कडल दिखा खतरा अयर अनिवार्य बैठना मैं कम तीगन कथा गर अगोस्त मस सुंदर मस मेरे मस मैच विकेट पागत मैच मेरे थिंग एक मैं मांगे हम खाली दास हतरे मांग हम पी के हिटी दास सुरत मांग हम बोल कर ई थिंक हर संतोष आई दक्षिण अफ्रीका दक्षिण खंड प्रबल खंड मुंडराटे कमें अपे कंडीशन यूज कर लरी एक गहिल नमें तपी हम गहल अपे खंड मकट ये प्रबल खंड मक पराजय क्रीम का ना एत मीडिया सतोष अभी दी फल क्या ये गोलोटो सन्म दुनिया टेस्ट मैच लंका दिना लंका लबू हा जयग्रांट अतम दखुण अफ्रिका सतरे अवृद्धा क्रिकेट मम मेहम की एतमे अवृद्धा सीर सी अर बेरून सोचे सीर बिस्सा बिशिपहा तीहकम एतम दिन बुलवां कमल हेतु गुड़ा इंजरी थिंक अवृद्ध हेट मैच वन डे मैच अनुताल मे मनुष्य मैच अनुता मगे क्रिकेट क्या मे टाइम मेक कडला तीन टेस्ट मैच तीह थिंक मत पस पटांग महेल अंतिम अवृद्ध मैच तुमसी एक क्रीडे तिब्बे नमूद मंके मे अभी बेलूत मट दिब्बे प्रश्न गुडक इंजरी थिंक ये हिंद रमा मट गुडक क्रिकेट नतीवे नम दुखना पोडक मगद मैं हरी सतोष लाखी मगे उपरी मेम मगे रटवे निंदुना थिंक ये कम आशा कवदा मरण का मम्मी नतीवे मम्मी
ක්‍රිකට් වලින් සමුගත්තනේ මේ අපේ රටේ ක්‍රීඩකයින්ට ගොඩක් දිනෙට මුහුණ දෙන දෙන අමහිරිම සිද්ධියක් තමයි මේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතෙන් සමුගන්නකොට සමුගන්න වෙන්නේ අර මහානාම අයියාගේ පොත වගේ වේදනාත්මක සමුගැනීමකින් මන් දන්නේ ඇයි අපේ රටේ ක්‍රීඩකයින්ට එහෙම වෙන්නේ කියන කාරණේ අයියත් එහෙමද සමුගත්තේ නැත්නම් හිතේ සතුටින් දාලා ගියාද ක්‍රිකට් එක නෑ නෑ අත්‍තර දුකෙන් සමුගත්තේ මොකද ඔයා දන්නවත් දන්නේ නැත්ද මේ ස්ටෝරි එක මම මැච් 97ක් ගහවම් පටන් ගත්තේ 97 ලංකා කණ්ඩායමට ගහන්න කවදාත් වර්ල්ඩ් කප් එකක් ගහුවේ නැහැ. හැබැයි ඉතින් ඇත්තම දුකයි මම දන්න 99 මගේ නම යවුවා 15 ගහන තිබ්බ අවුරුද්ද 2003 මගේ පීක් 2007 ගෙනිච්ච ඉන්දියාවට එක මැච් එකක් දුන්නා ඒකෙදි බෝලයක් අත් දාන්න හම්බුනේ වැස්සා ඊළඟ මැච් එකේ මාව අයින් කළා දැම්මා. ඉතින් එතන ලොකු දුකක් තියෙනවා මොකද මැච් 97ක් ගහලා අලුත් බෝලෙන් මැච් 97 බෝල් කරන්නයි වර්ල්ඩ් කප් එකේ නැත්නම් මොකද ප්‍රශ්නයක් තියෙන බෑ ඒත් එතනින්ම දැක්ක උසින්දක් දන්නේ ගොඩක් නම කැපුණා හරි දුකයි නමුත් ඒත් හිතුවා ඒක තමයි ලයිෆ් එක කියලා නේ ඉතින් ඕක අපේ රටේ වෙන දෙයක් මේ ශේෂ්ත්‍රේ වන්න මේ ගොඩක් තැන්වලක වෙන දෙයක් ඉතින් ඕක දැකලා මං මට එක්තරා අවස්ථාවක මං වැඩ කරා මහරජා ආයතනයේ එතන එතන හිටපු නැසීග අපේ රාජමහේන්ද්‍ර මම කතාව කියන්න ඕනේ මෙතන ඔහු කිව්වා හැම වෙලේම සාමාන්‍ය හොඳ මිනිසුන් තන හම් වෙන අඩුයි ඒ වගේම අර දන්න කෙනාට දෙයක් වැඩි වුණාම ඒගොල්ලෝ කඩුව හසුරන විදියත් එච්චර හොඳ නැහැ කියලා ඉතින් එයා එතන දසුන් දෙක තුනක් දුන්නා මට ඒක කියන්න හොඳ නැහැ එතන නමුත් ඒ කට්ටිය තමයි ඒ අවස්ථාව නැති කරේ නමුත් ඇත්තම දුක් වෙන්නේ දැන් නම් මොකද ඒකන හිතට අඩුකුත් නැහැ නමුත් ඒ කාලේ සෑහෙන දුකක් තිබ්බා මොකද මං ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට සෑහෙන ප්‍රගුණ කරා මගේ බැටින් 2004 2007 ඒ කාලේ ඉතින් ඕන්ට තිබ්බා මම හොඳට යූස් කරන්නේ ඒ අවස්ථාවේ නමුත් ඒ 2007 වර්ල්ඩ් කප් එක අපි ෆයිනල් ආ කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් මට ඒ කණ්ඩායම් දෙකේ ඒ අවුරුදු සෝරි 2 වර්ල්ඩ් කප්ස් වල මට හොඳටම ගාන තිබ්බා හැබැයි ඉතින් ආපස්සට හැරලා බලනකොට අයියේ සතුටක් තියෙනවා ජීවිතේ මොකද දැන් ඒ වගේ වටිනා ක්‍රීඩකයෙක් නිසානේ අද දවසේදීත් අයියට මේ මැදිරියේ මේ ඉඩ වෙන වෙලා තියෙන්නේ ඒ වටිනාකම නිසානේ මිනිස්සු ආදරය කරනවා අපි ආදරය කරනවා ලෝකයක් කතා කරනවා තාමත් මිනිස්සුන්ගේ හදවත්වල නුවන්සොයිස ඉන්නවා ඒක කවදාවත් නැති වෙන්නේ ඔව් ඇත්තටම බොහොම ස්තුතියි මේ ආස්තාවත් එක්ක මම ලබා දුන්න ඒ ඉන්ට්‍රොඩක්ෂන් එක හරි සෑහෙන්න ටචින් ඉතින් මේ ඇත්තටම මිනිසුත් එක්ක ගොඩක් ඉන්න මම හැමදාම කියන දේ ඇත්තම ළමයි දෙන්නටත් සියපි මොනවා කරත් end of the day අපි ඔක්කොම මිනිස්සු ක්‍රිකට් ගහපු හින්දා ලෝකයක් දැනගත්තා දේවල් ලැබුණා නැත්නම් අපිට මේ අද මටවත් ඒ කතා කරන්න හම්බෙන්නේ නැහැ මේ ක්‍රිකට් ගහුවේ නැත්නම් ඒ ක්‍රිකට් හින්දා තමයි හැමදේම ලැබුණේ ඉතින් ඒක ලැබිච්ච එකෙන් මට බෑ තවත් තැනක මේ නිකම් පිස්සෙක් වගේ නමුත් අපි ඉගෙනපු දේ නැත්නම් අපේ ගොඩක් ක්ලබ් වෙනක බාහිරකට සිසිපතන විද්‍යාලේ මිනිස්සුත් එක්ක ඉන්න ඕන විදිය ඉතින් ඒක අදත් ඕන කෙනෙක් දැක්කත් අපි හරි ඉක්වල් කවදාත් වෙනත් තැන්වල ඉන්නේ ඉතින් ඒ හින්දා තමයි හිතන්නේ අපිට ගොඩක් මිනිස්සු ආසයි අවසන් වශයෙන් අයියේ වර්තමාන කණ්ඩායම දැක්කට පස්සේ තරුණයින් රසක් ඉන්නේ ආම්බාම් කරන්න හරි අමාරුයි මේ තියෙන සිටුේෂන් එකත් එක්ක සෝෂල් මීඩියා වල හැමතිස්සෙම කමෙන්ට්ස් යනවා ජේස්ටේක් විදියට ප්‍රවීණයක් විදියට ඒක දිහා කොහොමද බලන්නේ හොඳම ඇඩ් කතා තමයි කිව්වේ සෝෂල් මීඩියා නමුත් දැන් ඇති මොකද ඒගොල්ලොත් එක්ස්පීරියන්ස් දැන් ඔය ගැන අහලා අහලා ඒගොල්ලොන්ට එපාලා ඇති ඇට්ලිස්ට් දැන් අද කමන්නේ ඌමනා වෙලාට ඔක වහලා දාන්න ක්‍රිකට් ටික් ගන්න. ඉතින් මොකද හැම කෙනාම දැන් මැච් මම හිතන්නේ 50ට කිට්ටු කරලා තියෙනවා. ටෙස්ට් මැච් 20ක් 30ක් ගහලා තියෙනවා. සිටුේෂන් හොඳට දන්නවා. මිනිස්සු කොච්චරක් ඒගොල්ලන් දොස් කියලා දන්නවා. නමුත් මැච් එකක් දිනනවා පටන් ගත්තේ අපි ආයේ ඒගොල්ලෝගෙන් වරද ගන්නවා. හැමදේම හැම ප්‍රශ්නෙම අමතක කරන්නේ මේ ගේම් එකින් ද. කොච්චර බැන්නත් මැච් එකක් දින්නොත් ඊට පහුදා ශ්‍රී ලංකා අපේ ඇස ප්ලේයර් මාත් එහෙමයි. නමුත් සමහර වෙලාවට පේනවා අයියෝ ඇයි මෙතන මෙහෙම උනේ කියන එක. ඉතින් දැන් හයි ටයිම්. ආ මොකද ඔක කියලා කියලා මොකද අපි දන්නා ඉස්සරහට එන්නේ ලංකාවේ ඊළඟ අවුරුදු 4ම හරි ක්‍රූෂුවල් තැනකට. නිකන් හරි අපි කතා වුණා ඉස්සෙල්ලත් ක්වොලිෆයර්ස් ඔයා කිව්වා මෙතනට යමු කියලා. එතන මොකක් හරි ගැස්මක් වුණොත් ඊළඟ අවුරුදු 4 මේ වගේ අවස්ථාවක් නැහැ ලංකාවට හම්බ වෙන්නේ හම්බෙන chances අඩුයි. විශේෂයෙන්ම වන් ඩේ මැචස් වල අයිය මොකද හිතන්නේ ක්වොලිෆයින් අපි ගොඩදා ගනීද සිම්බාබ්වේ වලදී මං හරි ආසයි ඒ දෙක කරනවා නම් මොකද අපි මේ කණ්ඩායමල්ල ක්වොලිෆයි ගන්න කණ්ඩායමනේ ඉස්සෙල්ලාම නමුත් ඒ අවස්ථාවට වැටුණා මොකද ඒකෙන් ගොඩ එන්න ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ නමුත් බලන්න ඕනේ ඉස්සෙල්ලා මොකද්ද ප්ලෑන් එක කියන එක මොකද හරි වටිනා මේ මාස දෙකක් නේ දෙකව මාස දෙකක් වගේ තියෙන්නේ ඉතින් ඒකේ මොකද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනත් කෝච්චස්ලත් ඒගොල්ලෝගේ තියෙන ප්ලෑන් එක කියන එක
ඉස්සරහට වැඩන්නේ මේ 2 months හරි crucial කොහොමද හරි combination එකක් හදලා ගිහිල්ලා සිම්බාබ්වල match ගහන්නේ කියලා මොකද සිම්බාබ්වේ කට්ටිය නිකන්ද නැන්නේ මොකද මේ team එක හොඳක් දැන් establish වෙලා තියෙන්නේ ගහන්නත් තියෙන ඒගොල්ලොත් එක්ක West Indies ඉන්න Ireland ඉන්න ඉතින් ලේසි නෑ මොකද teams දෙකයි ගන්නෙ නේ දෙකයි ගන්නෙ ඉතින් බලන්නකෝ teams දෙකයි ගන්නෙ නිකන් හරි match එකක් දෙයක් වතුරේ ගියොත් එහෙම මොකද ක්‍රිකට් වෙන්න පුළුවන් අපි දන්නේ මොනවා වේද කියලා නැත්තම් මැද්දේ match එක නවතින්න පුළුවන් අනික අපිට ඉන්න නේපාල් මං හිතන්නේ ඉන්නවා මොකද ඒගොල්ලොත් දැන් ක්‍රිකට් ගොඩක් ගහලා ඉන්නේ ගොඩක් කොන්දර ගහනවා ක්‍රිකට් කියන එක අන්තිම බෝල වෙනකම් පොඩ්ඩක්වත් ෂුව නෑ අප්සෙට් එකක් වුණොත් ලංකාවට සෑහෙන පාඩුවක් අනිවාර්යෙන්ම අයි කතා කරන්න ආසයි තව ගොඩක් වෙලා නමුත් මේ කාලය අපිට හරස් වෙනවානේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉතින් මේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා දවසේදී උදායිරේ සහෘදයා වෙනුවෙන් ඇවිල්ලා ඔය දැනුම අත්දැකීම් සෑම දෙයක්ම බෙදාගත්තට මම අර යලිත් පුන පුනා කියන්නේ ඇත්තටම අපේ කාලේ ක්‍රිකට් වීරයෝ අයියා වාස් අයියා ෆාස්ට් බෝලර්ස් ලගින් නිමා කරන්න කලින් මම අහන්නේ මේ කැමැතිම ෆාස්ට් බෝලර් වසීම් අක්‍රම කියලා මට කියවුණා දැන් ඒ දවස්වල ලංකාවේ ටීම් එකට එනකොට ලංකා ටීම් එකේ හිටිය අගේ කරන කැමැතිම ෆාස්ට් බෝලර්ස් ලා කවුද හිටියේ එතකොට ගොඩක් අහලා තිබ්බා වාසි ගැන අමින්ද වාසි ගැන ප්‍රමෝද දෙය හිටියා නමුත් ඔළුවේ 90%ක්ම තිබ්බේ වසීම් අක්‍රම ඉතින් එයා බලන නමුත් වාස් දාන විදිය අරය දාද්දි අම්මෝ මොන වසීම් අක්‍රම පාට වෙනවා මෙහෙම නා බට් වාස් වන් වේ නමුත් පසු කාලීනව අපි දැනගත්තා චමින්ද වාස් කියන්නේ වර්ල්ඩ් ක්ලාස් ඉතින් අන්තිමට එයාගෙන් එයාගේ පස්සේ මම ගොඩක් ගියා ඇස ක්‍රිකට මම එයාගේ පස්සේ ගොඩක් ගිහින් එයාගේ එක්ස්පීරියන්ස් එයාගේ රූටින්ස් ඔක්කොම බැලුවා ඉතින් අන්තිමට මම ලංකාවේ ආසම් බෝලුනේ චමින්ද වාස් තමයි හරි එහෙනම් අයි බොහොම ස්තුතියි ආවට සමුගන්න වෙලාව හරි තවත් දවසක මේ විදිහට හම්බෙලා පොඩි කතා බහ කරමු එතකොට අලුත් දේවල් ටිකක් අපිට කතා කරන්න පුළුවන් වේවි අයියා විශ්කරන වගේ මාත් ඇත්තටම විශ්කරන මේ ක්වොලිෆයින් ගහලා වර්ල්ඩ් කප් සිලෙක්ට් වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙන්න කියලා ඉතින් තවත් දවසක හම්බෙමු අයියේ අයි බෝන් ෆැමිනියට බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට thank you ඉතින් අදින් මේ උදායිරේ සහෘදයාගෙන් සමුගත්තට උදායිරත් එක්ක රැඳිලා ඉන්න තවත් තොරතුරු රසක් තියෙනවා ඔබත් එක්ක කතා බහ කරන්න මේ උදායිරේ